ඒ දවස්වල අපිට දැන් මේ වගේ සෝෂල් මීඩියා තිබ්බේ නැහැ නේද? ඉතින් ලියුම් වලින් තමයි දැනුනේ. ඉස්සෙල්ලාම බැනලා එවන්න පටන් ගත්තා. ඊට පස්සේ හොඳයි කියලා එවන්න කාඩ් හදලා එවන්න අත්කම් නිර්මාණ අපි ගාව තාම තියෙනවා. ඒකතු කරපු ෆයිල්ස් අපි දෙන්න ගාවම ලේවලින් ලියුම් එවපු ඒවා තියෙනවා. එකක් මං ගාව තියෙනවා. මම මෙහාට එවන්න මට එහෙම ප්‍රශ්න නැහැ. තාක්ෂණය යොදාගන්න ඉතින් ඒකෙන් තමයි අපි දැනගත්තේ එහෙම. ඊට පස්සේ අපි දැන් මිනිස්සු ඉන්න තැන්වලට ගිහිල්ලා ප්‍රෝග්‍රෑම් එක කරානේ. කියන්නේ ඒ චැනල් එකෙන් කරන ප්‍රොමෝෂන් ප්‍රෝග්‍රෑම්ස් වල. එතකොට අපි දැන්ව අඳුර ගන්නකොට කතා කරන්න එනකොට අර ගෙදර කට්ටිය වගේ කතා කරනකොට අපිට තේරුණා එහෙම එකක් තියෙනවා කියලා. ඉරිදපුරට අලුත් මාළු වෙනවා.